Allez. හොඳයි. වර්ෂාව පවතින කාලේ වස්සාන කාලය. මේ කාලය තුළ ලෞත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනිතන වදාලා ගෝවාද ප්‍රාත්මෝක් සීලය තුළ තියෙනවා. වර්ෂා කාලය තුළ තමන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා තමන් ඉන්න ස්ථානය රැඳීටය තමන් හමුවටේන දායක කාරකාදීන්ට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මනුසාත්මයක් ලබාගෙන තියෙන ඒ සුනුරුවන් සරණගිය මිනිසුන් සෙතු මිනිසුන්ට වඩා උසස් විදියට ජීවත් වෙන්න මාර්ගය පෙන්වලා දෙන්නේ. සෙතු මිනිසුන් කියලා මෙතන සඳහන් කරන්නේ සුනුරුවන් සරණ නොගිය මිනිසුන්. සුනුරුවන් සරණ නොගිය මිනිසුන්ට නොයෙකුත් කරදර බාධක එනවා. භූත බලවේග, මාන බලවේග, මිත්‍යා දෘෂ්ටික දේව බලවේග, ඒ වගේම සංසාරගතව තම තමන් කරගත්ත අකුසල බලවේගවල විපාකත් ලැබෙනවා. මේව වළක්වන්න පුළුවන් තුනුරුවන් සරණ ගිය කෙනාට කොහොමද තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ ශක්තිය තුන් ලෝකයක් සුවපත් කරපු ශක්තිය මත ක්‍රියාත්මක වෙන්නේ? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ කිව්ව එක තුන් ලෝකයටම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ කියන එක. එවන ඒ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමින් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාව තියෙන ඒ සම්බුද්ධ පූජාව කොටසක් වළඳමින් මේ ජීවිතය පවත්වාගෙන යන අෂ්ටාර්ථකර මහා සංඝරත්නය කළ යුතු කාර්යභාරය තමයි තමන්ට සිව්පසයෙන් සංග්‍රහ කරන අය සෙසු මනුස්සයෙන්ට වඩා උසස් මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්නට දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබමින් සෙසු රටවල් වලට වඩා මේ බුදුන් වැඩම කළ සිව් බුදුවරුම වැඩම කළ රට තුළ ජීවත් වෙන මනුස්ස ප්‍රජාව සැපසේ ජීවත් කරවන්නටත් කටයුතු කිරීම. ඒ කාරණේදී රටේ 15 වෙනි නායකයාට නිවැරදි මඟ පෙන්වීමක් කිරීමත් මහා සංඝරත්නය කළ යුතුයි.
ඒ උතුම් කාර්යභාර ඉෂ්ට සිද්ධ කරන්න මේ කාලය තුල සෑම කෙනෙක්ම හිතන පතන කාර්යයක් තමයි කඨින චීවර පූජාව. මේ කඨින චීවර පූජාව කඨින වස්ත්‍රය බාහිරින් ගන්න දෙයක්. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා කය හදනවට වඩා මනස හදන්න කියලා. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත් සංවරෝ. මෙන්න මේ විදිහට සඳහන් කරනවා මනසෙන් සංවර වීම තමයි උසස්ම දේ. ඒ වගේම මේ කාරණා තුනින්ම සංවර වෙච්ච භික්ෂුව තුන් ලෝකේම අග්‍රස්ථානයට පත් වෙනවා මානසික ශක්තියෙන් කියලා ඉගෙන උතුම් භික්ෂුවකට කළ හැකි දෙයක් තියෙනවා තමන්ගේ ශ්‍රාවක පිරිසට. උතුණියම වේජනියම කම්මනියම ධම්මනියම කියන මෙන්න මේ නියාම ධර්ම වලින් මුහුණ පාන්න සිදු වෙන කරදර බාධක වළක්වන්න පුළුවන්. මේ විදිහට උදව් උපකාර කරන්න කියලායි පෙන්නලා දුන්නේ. මේ කාරණේ කරන්නම් එහෙමනම් චීවර දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. සීල සමාධි ප්‍රඥා නම්ති චීවරේ මනසට පළඳ ගන්න ඕනේ. මේ මනසට සීල සමාධි ප්‍රඥා නම්ති චීවරේ පළඳ ගත්තාම අපි 2017 2020 වසරවල එහෙම මුද්‍රණය කළා බෙදා හැරපු රට පුරාම. ඒ දින දර්ශනයේ තියෙනවා චෛත්‍යයෙන් පෙන්눔 කරන චිත දියුණු කරන මාර්ගය. ආරම්භයේ සතර සංවර සීලයෙන්. මේ සතර සංවර සීලයේ පළවෙනි එක පංච සීලය, ආජීව පාරිශුද්ධ සීලය, දසකුසල සීලය, ඕවාද ප්‍රාථමික සීලය. මේ වගේ කාරණා වලින් තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට ප්‍රත්‍ය සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය. මේ කාරණා හතර එකතු වෙලා තමයි මේ සම්බුදු සාතනීය සීලය සමන්විත වෙන්නේ. මේ කාරණා හතරේම සම්පූර්ණ වෙන්න ඕන භික්ෂුවක් චීවරයේ බුද්ධ චීවරයේ පෙරවාගත් පුජ්‍යලේ. අන්න එතකොට මේ මිනිස්යාගේ සිතේ සීලයක් ගොඩනගෙනවා තැම්පත් බවක් සමාධිය ඇති වෙන ඉබේටම. ප්‍රඥාව කියන එක කඩෙන් වෙළඳසැලෙන් ගන්න දෙයක් නෙමෙයි සමාධිය ඇති කරගත්ත මිනිස්යාගේ නොකැළඹෙන සිතේ. හරියට ජලය බඳුනක් ගත්තාම නොකැළඹෙන ජලය බඳුනෙන් තමන්ගේ මූණ බලන්න පුළුවන් වගේ. ඒ වගේම රාග ද්වේෂ මෝහ ආදී මේ දස සංයෝජන ඉවත් කරමින් යන ගමනේදී ඒ සිත තුළ අර බොර සහිත ජලයේ පත්ල නොපෙනෙනවා වගේ අර සංයෝජන අයින් කරමින් යන සිතේ තමන්ගේ සිතෙන් අතීතය බලන්න පුළුවන් අනාගතය බලන්න පුළුවන්. මේ ස්ථානයේ මුල් ගුරුවරියක් ඉන්නවා මගෙන් ඇහුව පරචිත්ත විජානන ඥානය පහළ වෙලාද කියලා. එහෙමනම් තමන්ගේ සිත බලන්න පුළුවන් නම් ඒ චිත්ත ශක්තියේ බලයෙන් විඥාන ශක්තියේ බලයෙන් අනුන්ගේ සිත් බලන්නත් පුළුවන්. මේ විදිය ශක්තිය ගොඩනගාගෙන ඒ යන ගමනේදී සම්පද සාතන ප්‍රතිපත්තියෙන් සැනසීම බලාපොරොත්තු වන අයට මේ කඨින චීවර පූජාව රට පුරාම පූජා කරමින් පින්කම් වලට පිරිස එකතු වෙන මේ සමාජය තුළ සබ්බ පාපස් අකරණං සියලු පාපයන්ගෙන් වැළකීලා කුසල උපසම්පදා සිතකය වචනයෙන් කුසල් කරමින් ඒ වගේම කුසල් දස කුසලයට යොමු වෙලා දස පාරමිතා සපුරාගෙන සිත ලෞතර බුදුරජාන් වහන්සේ පෙන්වා දුන් ආකාර සචිත්ත දම පරියෝ දපණං සිත දමණය කරගෙන සංයෝජන ප්‍රහීන කරගෙන උතුම් බුදුමග ගමන් කරන මඟ පෙන්වා දීම සඳහා තමයි අද මේ වැඩ කටයුත්ත මෙතන ආරම්භ වෙන්නේ. කරදෙන දම්මුල්ල නාගහවෙල නිමල්සිරි මහත්මාගේ ගෙදර. එහෙමනම් මේ අය දක්නවා මල්වල තියෙන සිරිය තමයි මල්වල තියෙන චමත්කාරය තමයි උදේට පිපෙනවා හවසට පරවෙනවා. නමුත් මෙතන කියන්නේ නිමල්සිරි. ඒ කියන්නේ මල්වල තියෙන සිරිය නෑ. එහෙමනම් මොකද්ද මේ දෙන්න හදන සිරිය? ලෞතර බුදුරජාන් වහන්සේ පෙන්නලා දීපු නව ලෞතර බුදුමගේ අසිරිය තමයි මේ දෙ පෙන්නලා දෙන්න හදන්නේ. මේ උතුම් බුදුමගට යොමු වෙලා සැනසීම බලාපොරොත්තු වෙන රට පුරා විසින් ජනතාවට දැන් අවස්ථාව තියෙන මේ කඨින චීවරය පූජා කරලා පින්කම් කරලා වසවත්තේ මාර්යා පිනෙන් සතුට කරලා මාර්යාගේ බලාපොරොත්තු ඉටු කරන මාර්යාගේ ශාසන ඉදිරියට පවත්වාගෙන යමින් ආපු ගමනේ මදකට නතර වෙලා ප්‍රඥාව අවදි කරගෙන කැමැතිනම් කැමැති පුද්ගලයන්ට සංයෝජන ප්‍රහීණ කරලා සිත නැමැති ඒ ශක්තිය බලය ආලෝකමත් කරන චිත්තයට පළඳන චීවරය පළඳවගෙන ඒ සම්බුද්ධ සාතුන් ප්‍රතිපත්තියෙන් සැනසීම බලාපොරොත්තු වෙන කෙනෙකුට තමන්ට සසරින් බලපාන අකුසල විපාක වර්තමානයේ සමාජයේ හැලහැප්පීම් නිසා සමාජයේ තියෙන නොමගයන් නිසා බලපාන කරදර බාධක සියල්ල වළක්වාගෙන දෙවියන්ගෙන් බබුන්ගෙන් පවා වැළුම් පිදුම් ලබන බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු උතුම් ශ්‍රේෂ්ඨ තත්වයට පත් වෙන්න කැමති නම් යම් මිනිසෙකුට මේ නිමාචිරි මහත්මාගේ නිවසේ මේ දහම් වැඩසටහනට දහම් පාසලට සහභාගී වෙන්න පුළුවන්.
මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අපට මාර්ගය පෙන්වන්නේ කාගෙන්ද පොතපතකින් බලලද කවුද ස්වාමින් වහන්සේ කියලා අහන්න පුළුවන්. අපි මුලින් සඳහන් කළා දස පාරමිතා, දස උපාරමිතා, දස පරමත්ත පාරමිතා කියන සමති පාරමිතා බලයෙන් ශ්‍රීමත් බව සත්ශක්ති පදනමින් මතු මෛත්‍රියේ බුද්ධ සාතනය පිහිටවන්ට ගොඩනගාගත්ත පාරමී ශක්තිය බලයෙන් තමයි මේ සම්බුද්ධ සාතනය පවතින කාලය තුළ නිවනින් සැනසීම ලබන්න බලාපොරොත්තුවෙන් පසු වෙනයි. ඒ වගේම වෙස්ස භූසිකී, කපුසඳ කොහොනාගම, කාංසප ගෞතම කියන මෙන්න මේ ආදී වශයෙන් මේ බුදුරජාණන් වහන්සේලා සත්පුතුරුන්ගේ විවරණ වරම් ලැබගෙන මේ පාරමී සංඛ්‍යාත සම්පූර්ණ කරගැනීමෙන් පැමිණ සිටින මේ මිත්‍යා දෘෂ්ටි පාපේ අකුසලයේ නිසා තමන්ට ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු වෙලා ඉන්න ඇතන් ධර්මය පෙන්වලා දෙන්න සූදානම් වෙන්නේ. එහෙනම් ඒ උතුම් ගමනට අවතීර්ණ වෙන්න තමන්ට තමන්ගේ සිත ඒ තැනට පත් කරගන්න තරම් ශක්තියක් බලයක් නැත්නම් මේ දහම් පාසල සමග එකතු වෙලා දහම් පාසලෙන් දෙන මඟ පෙන්වීම අනුව කටයුතු කරලා ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වල් දීපු ප්‍රඥා ලෝකය ලෝකයේ තියෙන සියලු ආලෝකයන් පරාද කරන ආලෝකය තමයි ප්‍රඥා ලෝකය. සූර්යා ලෝකයේ ලෝකෙටම ලැබුණට වලාකුලක් හරස් වෙච්ච වෙලාවට සූර්යාගේ ලෝකය මේ පොළොවට පතිත වෙන්නේ ආලෝකය. නමුත් ප්‍රඥා ලෝකයට බාධා කරන්න කිසිම බලයකට බෑ. වසවර්ති මාර්ය ප්‍රඥා ලෝකයට අවනත වෙනවා, ප්‍රඥා ලෝකයට ගරු කරනවා. එහෙමනම් ඒක නිසා මේ දහම් මඟ පෙන්වලා දෙන වැඩපිළිවෙලට යොමු වෙන්න පුළුවන්. සෑම මාසකම 3 වෙනි සෙනසුරාදා පස්වරු 1 සිට 4 දක්වා මේ දහම් පාසල පවත්වනවා. මේ වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවක් හැටියට අප බෞද්ධ මධ්‍යස්ථානයේ මූලික කේන්ද්‍රස්ථානයේ සත්බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරන 7 වෙනි දිනේදී සීලය ප්‍රගුණ කරලා මේ දක්වා කරගෙන ආපු වැඩ කටයුතු සිහිපත් කරලා ඒ පළඳගත් චීවර කුමක්ද කියන එක මෙනෙහි කරලා ඒ තුලින් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇයට ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරලා පාරමී කුසල් බලයෙන් ගොඩනගාගත්ත මේ උතුම් වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ විදිහටයි. ඒ එපමණක්ද නැහැ, මේ වන විටත් දහම් පත්‍රිකා නොයෙක් ලංකාවේ බොහෝ තැන්වල බෙදිලා තියෙනවා. ඒ දහම් පත්‍රිකා දියසෙන්හට, ශ්‍රීමත් බවතත් සිරිත, ප්‍රඥා ලෝකය මේ වගේ දහම් පොත්පත් පත්‍රිකා ඒ වගේ ලබා ගන්න දැනුම දියුණු තියුණු කර ගැනීමට ධර්මයේ දිහැක්කේ පත්‍රිකාවකින් නෙමෙයි. නමුත් මග දැනගන්න පුළුවන්, හෝඩුවාව දැනගන්න පුළුවන්, ආවහම බුදුබණ දෙන්න පුළුවන් සිතකින් තවත් සිතකට, විඥානය දිනු කළ සිතකට විඥානය දිනු කළ සිතකින් ඒ ශක්තිය දෙන්න පුළුවන්. එහෙම දිනු කරපු සිතක් මේ සමාජයේ බලපෑම් නිසා නොමග යන්න පුළුවන්. අඟුලිමාල සසරදී කුසල් කරලා විඥානය දිනු කරගත්තා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ නොමග ගිය සිත විඥානේ වැහිලා තිබිච්ච සිතේ විඥානේ වැහිලා තිබිච්ච ශක්තිය බලය නැවත මතු කරන්න බුදුරජාණන් වහන්සේ තමටහන් දීමක් තමයි සිද්ධ කළේ. එහෙමනම් ඒ විදිහට කිසాగෞතමී පටාචාරම් මේ ආයතත් ඒකයි සිද්ධ වුණේ. එහෙමනම් ඔබ මනුෂ්‍යාත්මයක් ලබා ගත්තේ දිනු කළ විඥාන ශක්තියක් නිසා, සමාජයේ හැලහැප්පීම් නිසා ඒ තත්ත්වයෙන් ඉහළම උසස්ම ප්‍රතිඵල ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. එහෙනම් මේ දහම් පාසලේ වැඩ කටයුතු සම්බන්ධ වෙන්න අපගේ ඒ ලබන මාසයේ ඉඳලා 3 වෙනි සෙනසුරාදා සෑම මාසිකම 3 වෙනි සෙනසුරාදා පස්වර 1 සිට 4 දක්වා සිද්ධ වෙන කරඳන දම්මුල්ල නාගහවෙල නිමල්සිරි මහත්මයාගේ නිවසේ සිද්ධ වෙන මේ වැඩිහිටි දහම් පාසල සම්බන්ධ වෙන වැඩිහිටි දහම් පාසල කිව්වට කැමති නම් දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. මොකද විඥානය දියුණු කිරීම වයස්ගත වීම මම බලපාන්නේ අවුරුදු 7 රාහුල පොඩි ආදර තහත් වුණා. එහෙනම් අපේ මේ බලාපොරොත්තුව කයට අඳවන චීවරයට වඩා ඔබේ මනසට පැලඳ ගන්න සීල සමාධි ප්‍රඥා බුදු මඟ පෙන්වා දීපු ඒ දහම් මගේ අනුගමනය කරමින් ඔබ සිතට පලඳ ගන්න චීවර උසම් කියන බව ඔප්පු කරමින් ඒ තුළින් සියලු ගැටලු ප්‍රශ්න निराකරණය කරගෙන ලංකාවට ඇතිවී තිබෙන විචනයේ කරදර බාධක වලින් වෙනස් වීමට නම් උතුම් ශ්‍රේෂ්ඨ බුද්ධ ආවාදෙම ක්‍රියාත්මක කළ යුතුයි, ඒ මගම අනුගමනය කළ යුතුයි යන්න පසක් කරමින් සෑම දිනාටම මේ පණිවිඩය යොමු කරමින් අද මේ වටිනා දවසේ ලංකාවේ සමස්ත ජනතාවට තුනුරන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් වැඩපිළිවෙල සමග එකතුව සියලු යහපත් උදාකර ගැනීමට අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතෙනවා. තෙරුවන් සරණයි සෑම දිනාටම.